පැහැදිලිවම මේ රටේ දැන් කොරෝනා වසංග තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ වෙනකොට මේ කතා කරන මොහොත වෙනකොට නිල මරණ සංඛ්‍යාව 10 ඉක්මවා ගියා. ලක්ෂ ගාණක් රෝගියෝ වාර්තා වෙලා තියෙනවා. ආණ්ඩුව තෙල් බෙහෙත් තෙල් සෙල්ලමින් ආරම්භ කරලා මේ වෙනකොට දැන් ජනතාව පිට වරද පටවමින් සිටිනවා. ඒ මොකද එන්නත් ඉඳගත්තේ නැහැ. නිසි වෙලාවට මේ රෝගී තත්ත්වය කළමනාකරණය කරගත්තේ නැහැ. උපදෙස් පිළිගත්තේ නැහැ කියන කාරණා. මීට පෙරත් අපි මේ පිළිබඳව අවශ්‍ය කරන අවදහස් ප්‍රකාශ කළා. මේ කොරෝනා වදුර මේ තත්ත්වයට ගෙනාවේ මේ මූසල ආණ්ඩුව කියන එක අපි පැහැදිලිවම කියා සිටිනවා. අපි මම ඒ වෙනුවෙන් පෞද්ගලිකව අධිකරණයට ගිහිල්ලා පළවෙනි මරණ දහ වාර්තා කරන වෙලාවේදී අධිකරණයෙන් මං ඉල්ලා හිටියා මේ වෙනුවෙන් සාධාරණීස්ත කරන්න ආණ්ඩුව හිතාමතා කොරෝනා බෝ කරනවායි කියන කාරණාව. ඊට අදාළ වෙච්ච පුද්ගලයෝ නම්ගම් සහිතව මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන්නට යෙදුණා. තවමත් ඒ පිළිබඳව ආහුවක් නැහැ. ඒ නිසා අපි පැහැදිලි කියනවා රට විපත්තිදායක තත්ත්වයකට මේ අමනෝඥ දේශපාලනඥයෝ නිසා පත් වෙලා තිබෙනවා. දහදහකට වැඩි පිරිසකක ජීවිත අහිමි වෙලා තිබෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෝගට ගොදුරු වෙලා තියෙනවා. මුළු මහත් ජාතියම මරණ බයෙන් තැති ගැන්විලා ඉන්නවා. ආණ්ඩුව මොකද කරන්නේ? කිසිදු සිදුමක් තියෙනවද? මෙබඳු අවස්ථාවක හදිදී නීතිය ගේන්නේ යුද්ධයක් තියෙන තත්ත්වයක් ඇතුළේ නෙවෙයි. මෙබඳු අවස්ථාවක් කළමනාකරණය කරගන්න තමයි ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් තියෙනවා, පනතක් තියෙනවා. ඒ වගේම මෙබඳු අවස්ථාවකදී බඩු මිල පාලනය කරලා මිනිස්සු ආර්ථික වශයෙන් කඩාවැටලා ඉන්න වෙලාවකදී සාධාරණාකාරයෙන් මිනිස්සුන්ට ජීවත් වෙන්නට තියෙන අයිතිය තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒකට තියෙන පාරිභෝගික ආරක්ෂක පනත අඥාමන අධිකාරියක් තියෙනවා. ආණ්ඩුව මොකද කරන්නේ? ඒවා පැත්තකින් තියලා ඒවට හමුදාවේ නිලධාරීන් ප්‍රධානීව හැදීරපත් කරලා පරිපාලනය පිළිබඳව සාමාන්‍ය සිවිල් පරිපාලනය පිළිබඳව අබබල් රේණුවක්වත් දැනුවත් නැති මිනිස්සුපත් කරලා ඒ මිනිස්සු තැන් තැන් වලට ගිහිල්ලා අහිංසක වෙළෙන්දොන්ගේ කම්පනන්න ලෑස්ති වෙනවා. මේවට විධිමත් පියවරක් ගන්න නැතුව දැන් ආණ්ඩුව හිතනවා මේ තියෙන සිවිල් නීතිය යටතේ මේ තත්ත්වය පාලනය කරන්න බැහැයි කියලා. බැහැ නෙවෙයි, පුළුවන් මිනිස්සු ඒ තනතුරු වලටපත් කරන්නට ඕන. හමුදා නිලධාරීන් දාලා සාමාන්‍ය නීති ක්‍රියාත්මක කරන්න බැහැ. ඔවුන් හුරු වෙලා පුරුදු වෙලා ඉන්නේ මිලිටරි කරණයට. හමුදාව නීති යටතේ නියෝග දීලා දඬුවම් දීලා ක්‍රියාත්මක කරන්න. මේ රටේ මෙවැනි ආපදාවකට, මෙවැනි උවදුරකට, මෙවැනි වසංගතයකට මුහුණ දෙන්නට අවශ්‍ය කරන ඕනෑතරම් අනපනත් සාමාන්‍ය නීතිය තුල ක්‍රියාත්මක වෙනවා. පාරිභෝගික සේවා පනත, ආපදා කළමනාකරණ පනත, මේ පනත් විධිමත් විදියට ක්‍රියාත්මක කරොත් නිසි ආකාරයට මේ සියලු දේවල් කළමනාකරණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි ආණ්ඩුවට අද ඕන වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මේ ඉහළ යන බඩු මිලට සහන සලසන්නට නෙවෙයි, ආණ්ඩුවට එරෙහිව බුරබුරා ගොඩනැගිමින් පවතින සමාජ විරෝධය මෙල්ල කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට තමයි ආණ්ඩුව කොරෝනා වලට මුවා වෙලා හදිසි නීති අරගෙන එන්නේ. අද හදිසි නීතිය ගෙනල්ලා කොරෝනා මර්ධනය කරන්න පුළුවන් නම් මීට වඩා විවසනයට පත් වෙච්ච රටවල් හදිසි නීති අරගෙන එන්න ඕනේ කොරෝනා මර්ධනය කරන්න. අපි අහනවා මොන ලෝකෙ කොයි රටේද හදිසි නීතිය ගෙනල්ලා කොරෝනා මර්ධනය කළේ? ආණ්ඩුවට කොරෝනා වසංගතයක් නෙවෙයි, ආණ්ඩුවට කොරෝනාව වාසනාවක් වෙලා තියෙන්නේ. ආණ්ඩුවට කොරෝනාව තමන්ගේ මඩියතර කරගන්නා වූ ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ. මේක ඇස්සේ ආණ්ඩුව ගජරාමෙට ගජමිතුරු ලව්වා සීනි ජාවාරම කරගෙන යනවා, හාල් ජාවාරම කරගෙන යනවා, ඖෂධ මාපියාව කරගෙන යනවා. ඒවට ඔය කියන හදිසි නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර බ්‍රිගේඩියර් කියලා කම්පණි බලන්නට යන්නේ නැහැ. ඒවා ඔක්කොම
ආණ්ඩුව සිද්ධ කරන්නේ ජනතාව තලන්න පෙලන්න විතරයි. අද වෙනකම් මේ ආණ්ඩුවට අවුරුදු 2කට වැඩි කාලයක් ගත වෙලා පුළුවන් වුණාද පැය 48ක් පවත්වාගෙන යන්න පුළුවන් ගැසට් නිවේදනයක් මහ ජනතාව වෙනුවෙන් නිකුත් කරන්න. පරිපූර්ණ ගැසට් ගන්නවා, සීනි වලට ගැසට් ගන්නවා, හාල් වලට ගැසට් ගන්නවා, ගැසට් විතරයි. මිනිස්සුන්ට රටේ මහ ජනතාවට එයින් ඇතිවෙච්ච අබබල් රේණුවකුද යහපතක් ඇත්තේ නැහැ. අපි අහන ආණ්ඩුවේ ගැසට් ගහලා ගැසට් එකේ තිබිච්ච මිලට අඩුම ගානේ සතස සමූපකාරකවත් ආණ්ඩුවට බඩුවක් මුට්ටුවක් මිල විකුණ ගන්න පුළුවන්කමක් ලැබුණද? කතා කරේ ඩේටා බේස් ගැන. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඩේටා ඉරේස්. ඩේටා බේස් නැහැ. ඩේටා ඉරේස් වෙලා තියෙන්නේ එම්එන්ආර් එකේ. මොකක්ද වෙලා තියෙන්නේ? ඖෂධ නියාමන අධිකාරී තමන්ගේ ගත මිතුරන්ට වංචනික විදිහට මෙහෙත් ඖෂධ මගින් මුදල් උපයා ගන්නට අවස්ථාව ලබා දීලා ඒක එහෙම නෙවෙයි කියලා පෙන්වා දෙන්න ආණ්ඩුව මොකද කරේ? අර සියලු දත්ත ටිකම කලා දැම්ම. මෙවැනි අවස්ථාවකදී, මෙවැනි විවසනකාරී විපත්තිදායක අවස්ථාවකදී මේවායේ දත්ත කොයිතරම් සුරක්ෂිත වෙලා තියෙන්නට ඕනද? ඒක අනිද්දාට කිව්වොත් ETF එකේ EPF එකේ දත්ත ටික ඇතිලිලා මැකිලා ගිහිල්ලායි කියලා. මේ රටේ තියෙන ලොකුම කැපිටල් එක රාජධානියේ තියෙන EPF එකටත් එන්නේ අබසරණ තමයි. මොකද ඒකේ අයිතිකාරයා, ඒකේ ප්‍රධානියා වෙන්න ඇමතිවරයාගේ පැටිකිරිය ගැන අපි ඉතාමත්ම හොඳින් සක්සුදක්සේ දන්නවා. ඒ නිසා ඔය අරමුදල් තියෙන හැම තැනකම, රාජ්‍ය අරමුදල් තියෙන හැම තැනකම හෙට අනිද්දා වෙනකොට ඩේටාබේස් නෙවෙයි ඩේටා ඉරේස් වීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ මහජනතාවට තමන්ගේ කොටස් කරුවන් වෙච්ච රාජ්‍ය අරමුදල් තියෙන ස්ථාන සියල්ලක් පිළිබඳවම මනාව ඇහැගැහීමකින් අවබෝධයකින් කටයුතු කරන්නට ඕනි. ඒ වගේම අපි රාජ්‍ය නිලධාරීන්ට පැහැදිලිව කියා සිටිනවා මෙබඳු ආකාරයේ වගකීම් විරහිත ක්‍රියා සිද්ධ වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම දේශපාලනඥයන්ගේ උවමනාවන් මත ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අධිකරණමය ක්‍රියාමාර්ග වලට පුරවැසි වගකීමක් හැටියට ඉදි ක්‍රියාමාර්ග ගන්න බව අපි මේ මොහොතේදී වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරනවා. ඒ නිසා ආණ්ඩුවට බඩු මිල ඉහළ යෑම ආදී කොට ඇති මේ ජනතා ප්‍රශ්න හදිසියේ ගෙනල්ලා මේවා යටපත් කරන්න පුළුවන් කමක් නැහැ නැගෙන ජනතා විරෝධී. ඉතින් සැබෑ විසඳුම සොයන්න කැපකිරීම කරනවා නම් ඒ කැපකිරීම පළමුවෙන් තමන් කරන්න. අහිංසක එදා වේල උපයා ගන්න ජනතාවට කැපකිරීම කරන්නට කියලා කෝටි ගණන් ඇරියස් එක්ක තමන්ගේ විස්රාම වැටු නීත්‍යානුකූල පත්වීමක්වත් නැතුව ලබා ගන්නා වූ බැංකු අධිපතිවරුන්ට අපි කියනවා මේ රටේ නීතිය යම් දවසක සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙච්ච දවසකට ඔය සියලු අනීතික කටයුතු වල උපයා ගැනීම වල වන්දිය මේ රටට ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියලා සිටිනවා. අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ තත්ත ඉරේස් වෙනකොට ලියකිවිලි කෝ කියලා ඇහුවොත් එහෙම ඒ ගබඩා නිෂ්කාරණයේ ගිනිගන්න පුළුවන්කමක් තිබෙනවා. මේ රටේ එවැනි ලේකන ගොනු තිබිච්ච බොහෝ ස්ථාන ස්වභාවික ගිනි ගැනීම් වලට ලක් වෙලා විනාශ වුණා. මේ සියලු කාරණාවලින් අපි පැහැදිලි කරගන්නට ඕනේ ඉතාමත්ම සරලව ආණ්ඩුව යන මාර්ගය මොකක්ද කියන කාරණාව විතරයි. ඒ නිසා මෙය අහම්බයක් නෙවෙයි, සැලසුම් සහගතව කරන ලද ක්‍රියාමාර්ගයක්. අපිට මතකයි මහනුවර නැවේ නීති විරෝධී ආයුධවල තිබිච්ච ඒ අංක එකට ඇතිලිලා මැකිලා ගියා. අධිකරණයක පිළිගත්තා. ඒ වගේම මේ ගිනි ගැනීමත් නැත්නම් මේ ඉරේස් වීමත් ස්වභාවික වෙච්ච ඉරේස් වීමක් බවට පත් වෙන්නට පුළුවන්. ඉරේස් වෙච්ච දේ ගැන නෙමෙයි අපිට බය තියෙන්නේ. ඉදිරියේදී ඉරේස් වීමට නියමිතව තිබෙන මහා පරිමාණ
රාජ්‍ය අරමුදල් පිළිබඳවයි අපිට තැතිගැත්මක් බියක් තියෙන්නේ මොකද ඒ පිළිබඳව හොරකම පිළිබඳව වංචා පිළිබඳව දූෂණය පිළිබඳව PhD උපාධියකට එහා උපාධි ගත්ත double PhD ගහපු පුද්ගලයෝ ටිකක් තමයි මේ රට මේ වෙනකොට පාලනය කරන්නේ